ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල රද්ගමින් සහ තෙල් වත්තෙන් රුපියල් මිලියන 100කට අධික කුඩු කිලෝ 11ක් සමග ආයුධ තොගයක් සොයාගනි පාතාල නායක පොඩි ලැසිගේ මවත් අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂ නායකයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ගැන තීන්දුව ලබන මාසයට කල්යයි මදු සමයට කාලයක් නැහැ වෛර පිරිමහන්න කාලයක් නැහැ නිකම් බලන් ඉන්න කාලයකුත් නැහැ අගමැති නවක මන්ත්‍රීන්ට කියයි පසුගිය පාර්ලිමේන්තුවේ සිදු වූ වැරදි නව පාර්ලිමේන්තුවේ සිදු නොවිය යුතුයි කිරියල්ල පවසයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ඇමති රංජන්ට එරෙහි නඩු විභාගය අවසන් දැන් දේශීය පුවත් සැප්තැම්බර් 2 වෙනිදා රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන්ට පාසල් විවෘත කිරීම බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ප්‍රාථමික ආශ්‍රය සිසුන්ට සැප්තැම්බර් 8 වෙනිදා පාසල් විවෘත කිරීම බවයි රක්කම සහ තෙල්වත් යන ප්‍රදේශවල සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ ගිනි අවි ඇතුළු උපකරණ තුගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව තිබෙනවා. එහි වටිනාකම රුපියල් බිලියන 100කට අධික බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. පොලිසිය ප්‍රකාශ කළේ අදාළ මෙහෙයුම්වලදී එක්සැකකරුවෙක්ද අත්අඩංගුවට ගත් බවයි. अपराध परीक्षण डिपार्टमेंट निलधारी अद पसुर्वे रद्गम सह तेलवत्यान प्रदेश वाले विशेष मेहूम दियात्तिबुना एहिदी किलोग्राम एकोलहाक पमन वन रुपया मिलियन सीएकट अधिक वटिनाकमाक सहित हेरोइन समग टीपनसायगिनियवि सह मैगसीन देखक स्वागेनीमट हेकिवेतिबेनवा सूक्ष्म आकारेकिन मेम हेरोइन तोगे संगवातिबूबवाय पोलीसिय प्रकाशकले एक सेककरुवेकु अत्तरंगुट गेनतिबेनवा मे अतर दकुणे पातालकल्लि नायकेकुवन पोडि लसीगे मववन दिल्शानी तनोजयान अय बस्नाहिर पलात उतुर अपराध कोट्टाश्वे मगिन हेरोइन जावारम मगिन उपयागत मुदल परिशीलने किरीम संबंधेन पन्निपिटिय प्रदेशये संगव सिटियदि अत्तरंगुट गेनतिबेनवा එමෙන්ම බැංකු ගිණුම් පහකින් රුපියල් කෝටි 14ක මුදල් හුවමාරු වූ බොරලැස්ගමුව දේවාල මුල්ල පාරේ පදිංචි කාන්තාවක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම හෙරොයින් චාවරම සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් අත්අඩංගුවටපත් බොරැල්ල සින්න දූපතේ පදිංචි අමාලියන අනුවර්තන නාමයෙන් හඳුන්වන කාන්තාවගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සහ වත්කම් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු මත හෙරොයින් චාවරමින් උපයාගත් මෝටර රථයක් සහ යතුරු පැදියක් මැගසින් පාරේ නිවසක සංගවා තිබියදී අද බොරැල්ල පොලිසිය විසින් සුවා ගනු ලැබුවා. අද පස්වරුවේද පැලිගොඩ පොලිසිය විසින් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් සහ ජංගම දුරකථන මුදල් මෙන්ම ත්‍රිරෝද රථ දෙකක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් 12 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් ලෙස අද පස්වරුවේ හඳුනාගෙන තිබෙනවා. මේ අතර හොන්කොන්හි කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට දෙවන වරටත් වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රථම වරට හොන්කොන්හි පරීක්ෂණ කණ්ඩායමක් විසින් නිල වශයෙන් අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙතෙක් කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙකුට යලිත් වරක් වෛරසය ආසාදනය වූ බවට නිල වශයෙන් තොරතුරු අනාවරණය වුණේ නැහැ. कोविड-19 वायरस से कवर आकार सेमता पवती है ब्रिटानिया विशेषज्ञ वैद्यवर कुन महाचार्य श्रीमत वाल्पोट पसुगेदा प्रकाश कला आसाधने आसाधने
මුල්වස්ථාවේදී ඔහුට දින 3ක් පුරා කැස්ස උගුරේ වේදනාව උනහා හිස රදේ තිබී ඇති අතර ඔහු කොවිඩ් වෛරසය සඳහා පරීක්ෂාවක් සිදු කර ඇත්තේ පසුගිය මාර්තු මාස 26 වනදායි දෙවන වරට ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ එක්සත් රාජධානිය හරහා ස්පාඤ්ඤයේ සංචාරය කරමින් ආපසු හොංකොංග වෙත යමින් සිටි අවස්ථාවේදී එහිදී හොංකොංග ගුවන්තොටුපලේ පිවිසුම් පරීක්ෂාව අතරතුර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි අදාළ පරීක්ෂකයින් විසින් සිදු කළ අධ්‍යයනයෙන් තහවුරු වී ඇත්තේ මෙහි සුවිශේෂීතාවය වන්නේ මෙම රෝගියා හට දෙවන වරටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිමුත් මෙවර කිසිදු රෝග ලක්ෂණක් පෙන්වා නොමැති වීමයි ස්වභාවික ආසාදන මගින් හෝ එන්නත් මගින් රෝගීන් ප්‍රතිශක්තිය ලබාගෙන තිබුණත් වෛරසය දිගින් දිගටම සංසරණය විය හැකි බවයි අදාළ පරීක්ෂකයින් විසින් පෙන්වා දෙන්නේ මේ අතර අදාළ ආසාදිත පුද්ගලයාට පළමු වරට වෛරසය ආසාදනය වූ අවස්ථාවේදී ලබාගත් රුධිර සාම්පල හා දෙවන වරට වෛරසය ආසාදනය වූ විටගත් රුධිර සාම්පල දෙකෙහි RNA න්‍යූක්ලියෝටයිඩ 24ක වෙනසක් තිබෙන බව මෙම පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාරියා බෑන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුද්ගලයා උදාසීන ප්‍රතිදේහ නිපදවා ඇත්තයි මෙතෙක් නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි ඒ අනුව මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය විධානයේ විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව සහ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන මාසය දක්වා කල් ගියා. ඒ අනුව ලබන මාස මුල් සතියේදී ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නිශංක නානායකාර මහතා ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු අග්‍රාමාත්‍ය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අද පස්වරුවේ රැසුණා. ඒ සිරිකුත පක්ෂ මූලස්ථානයේදී මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ අභිනව නායකත්වයේ තෝරා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව පක්ෂයේ ව්‍යවස්ථානුකූල නව නායකත්වය සැප්තැම්බර් මාස මුල් සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වී තීරණය කිරීමටයි එකඟතාවය පළව තිබෙන්නේ. රුණ නායකයෙකුට නායකත්වය ලබා දෙනවයි කියලා කිව්වට තාම සිදුවෙන්නේ නැහැ. कृत्रिमाधिकारी मंडली सामाजिक व्यवस्था बहुत दूर पक्ष अतुले तरुण नायक කරු ජයසූරිය පැතුමා නායකත්ව බාර ගන්න කැමතියි කියලා මේ ලිපියකින් දැනුම් දීලා තිබ්බා දැන් පක්ෂයට දීලා නැල්ලු මාධ්‍යයට තමයි නිකුත් කරලා තියෙන්නේ අපි ඒක නත් ඇහුවා නීති අනුකූලව මාලේගම්තුමාටවත් පක්ෂේ කොහෙටවත් මේ ලිපිය ලැබිලා නැහැ කියලා කිව්වා තව කායි කායි නන්ද යෝජනා වුණා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ සම්බන්ධයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ සම්බන්ධව එහෙම වෙන කාගේවත් නම් යෝජනා වුණ නැහැ එක නමක් යෝජනා කරේ ඇත්තට මේ නම මම යෝජනා කරේ එකත් අපි ඊළඟ සීර වුණාම බලමු දැන් මහලේකම්තුමාට දෙන්න ඕනේ කියලා මතයක් තියනවා දැන් මහලේකම්තුමාට දෙනවද නෑ එතුමා ඒක ඉල්ලලා නෑ නෑ දැන් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක ගන්න කියලා ඔබතුමාලා යෝජනා කරාද මේ වෙලාව නෑ එතුමා යන්නේත් නෑ ඒකට තීරණයක් ගත්තා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සැප්තැම්බර් මාසේ මුල් සතිය අවසන් වෙන්න කලින් පක්ෂේ වෙන්න ඕන සියලු වෙනස්කම් ටික කරනවා කියලා කටු ජයතුරේ මැතිතුමා අපි ගරු කර කෙනෙක් නමුත් එතුමා පක්ෂ සමාජිකත්වය අයින් වෙලා හිටියේ දැන් සමාජිකෙක් නෙමෙයි සමාජිකෙක් නොවන කෙනෙක්ට පක්ෂ නිලතරයක් දරන්න බෑ ඉතල එතුමා පක්ෂ සමාජිකත්වය ගන්න ඕනේ ඊපස්ස තමයි කරන දේක් කරන්න වෙන්නේ නායකතුමාට යන්න තියෙනවා අර කොමිෂන් වලට ඉන්න එන්නේ ධනාතුර කොමිෂන් වලින් එන්න කියලා තියෙනවා ඒකින්ද ඒ ටික ඉවර කළා සැප්තැම්බර් මාසේ මුල් සතිය ඉවර වෙන කලින් ආයෙ රැස් වෙලා සියලුම වෙනස්කම් ටික කරනවා දැන් ඔය කොමිෂන් වලට ඔක්කොම යන්න කියලා පස්සේ නායකතුමාට මේ නායකත්වය දරන්න පුළුවන් ඒද හිරේ ඉන්න වෙද්ද නැහැ ඒ කොමිෂන් වලින් හිත ගන්න බෑ ඕක නිකන් දේශපාලන හේතුපත කරේවන්නේ ඔව් ඒ ඉවෙන් දඬුවම් කරන්න පුළුවන් ඒ වැඩේ මේ ඒවා ටිකක් ෆැක්ට් ෆයින්ඩින් ඒ මේ දඬුවම් කිරීම බලතර නෑ අර උජාසුර මහතර අකමැති කවුද ඔබතුමාලගේ නෑ නෑ කවුරුත් අකමැති කෙනෙක් නෑ ඔයා විතරයි අකමැති නෑ එහෙනම් ඔබතුමාලට තීන්දුව කරන්න තිබ්බනේ එතුමා දැන් කැමැත්තෙන්ම ලියුමක් දාලා තියෙන්නේ දැන් කරුණු ඉදිරිපත් කරලා මේ සියල්ල නීති රීතිය පිළිබඳව මේ සියල්ල කතා කරලා නේ තීන්දුව එතකොට ඔබතුමාලට සමගි ජනවල එකත් එක්ක එකතු වුණොත් අනාගතයක් කියලා හිතෙන්නේ නැද්ද තියෙයි කියලා මොකටද පක්ෂේ කාලක ආබාධනීය කරපො ඒ වුණාට ඔබතුමාලා පරාදයි දිදී පරදින එක සාමාන්‍යද පරදිනවා දිනනවා ඔකට මොන දෙන්න ඕන දැන් රනිල් මහත්තයා කවද්ද යන්නේ මෙතනින් ආ දැන් එයි එතනින් නෑ නෑ මෙතනින් ගියා දැන් දැන් නායකත්වෙන් කවද්ද යන්නේ ආ ഇതുමගේ අහන්නකෝ දැන් නායකත්වය අපි දැන් ඔයාට මං කියපු සිංහල තේරෙන්නේ නැත්නම් මම මොකද කියන්නේ මගේ සිංහල තේරෙන්නේ නැත්නම් ඇයි ඔයා මගෙන් අහන්නේ බයනවල්ලිය
නවවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද ආරම්භ වුණා. අද සහ හෙට යන දෙදින පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 1දී. කතානායක මහින්දයාප අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් මීට සහභාගී වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල කටයුතු සිදුවන ආකාරය පිළිබඳවද මෙහිදී මූලික දැනුම ලබා දෙනවා. මෙහිදී පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියා संवाद ඒ පළදු වෙච්ච කීති නාමය නැවත යථා තත්ත්වයට පත් කරන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නායක මන්ත්‍රීවරුන්ගෙන් කරන ප්‍රතිවිලීම එයයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ වැදගත්ම දේ තමයි ඉවසීම. පසුගිය අවුරුදු 21 තුළ අපිත් පාර්ලිමේන්තුවේ හුඟක් බැනුම් අහලා තියෙනවා. නමුත් ඒවා ඉවසගෙන අහගෙන ඉඳලා කතානායකතුමාගෙන් අවසර අරගෙන ඒවට උත්තර දෙන්න පුළුවන්. උත්තර දෙන එක තමයි වැදගත් දේ. ඒ වගේම මම කියන්න ඕන මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලය තුළ ඕනම ප්‍රශ්නයක් ඇති වුණොත් කතානායකතුමා ඉන්නේ තමුන් නාසෙලගේ ප්‍රශ්න විසඳන්න. ඒක තමයි වැදගත්ම දේ. මම හිතන්නේ පසුගිය පාර්ලිමේන්තුවේත් අපි අගමැතිතු වාට මතක ඇති කතානායකතු වාට අත්තුභාගේ පැත්ත ගත්තේ නැහැ ගත්තේ මන්ත්‍රීවරුගේ පැත්තේ සමහර අවස්ථා වලදී ඉතින් ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය මම හිතනවා පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි ඡන්දයක් ඒ සමානුපාතික ඡන්ද මැතිවරණ ක්‍රමයේ යටතේ තුනින් දෙකක බහුතරය ගන්න නිසා පමණක් නෙවෙයි මේ රටේ තිබෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය ඒ දේශපාලන පක්ෂයට එක ආසනයක්වත් නොලැබීම ගැන නෙවෙයි ඒක සාර්වජනික පුදුම සාගත දෙයක්. ඒවා ඉතිහාසයට යන කරුණු. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් යාව ගෙදර යවන්න ජනතාව පසුබට උනේ නැහැ. ඒක මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නා කියලා හිතන්නත් බෑ. මොකද සමහර දාට කියනවා අපි උගත් විද්වතුන් වියතුන් ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ. ඒ නිසා මම මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ. තරුණ වුණාට තනතුරක් තිබුණාට පරපුරක් තිබුණාට උගත්කම උගත් වුණාට වැඩක් නැහැ. ජනතාව පරපුර රාජකාරිය හරියට කරන්නේ නැත්නම් ලොකුද පොඩිද කියලා බලන්නේ නැතුව වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්නේ නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමති ගමන් එක්ක නියෝජ්‍ය ඇමති ගමන් පත් වුණා කියලා මේ මාත් එක්ක සමහර අය ඇවිල්ලා කතා කරලා තියෙනවා. මේ රටට වැඩ කරන්න පුළුවන් එකක් දෙන්න පුළුවන්ද කියලා. අපි මතක තියාගන්න ඕනේ පාර්ලිමේන්තුවට එවන්නේ ඇමති කෙනෙක් නොවේ මන්ත්‍රී කෙනෙක්ව පත් කරනවා. ඒ වගේම මතක තියාගන්න ඇමතිකමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. अपेक्षा
पौद्गलिक न्याय पत्र जनता बलापुरुला शक्ति देशीय आर्थिक गुडन संधा कृषि अश्वन वेडिकिरीमट कालयनबतिबव जनाधिपति गोटाबे राजपक्ष महता पवसनवा ए जनाधिपति कार्यालय पवती साकच्छावकदी वीहा धान्य काबनिक पोहर एलवलु पलतुरु मिडिस लूनु हा अर्तापल वगा प्रवर्धने बीज निष्पादने हा उसस ताक्षणिक कृषिकर्म राज्य अमात्यांशे इदिरी सरसुम पिलिबंदव ईए पासरुवे जनाधिपति कार्यालय दी साकच्छावक पवैतुना ए जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन शक्तिमत् देशीय आर्थिक गोडनगुनु पिनिस कृषि अश्वन वेडिकिरीमट काले एलमेतै पेन्वा दुन जनाधिपतिवरया ए संधा योजना रसक्ति इदिरिपत् कला कोविड वसंगते हेतुवेन विनवेटमिन पवतिन सेसु रटवल आर्थिक निरीक्षणय कोट देशीय कृषि आर्थिकय शक्तिमत् किरीमे वेदगत्कम जनाधिपतिवरया मेहिदी अवधारणय कर सिटिया बीज सह पेल निष्पादनय पोहर भावितय कृषि नवोत्पादन परीक्षण गबडागरणय सह प्रवाहन यन सीलु क्षेत्र केरहि अवधारणय योमु करमिन इदिरि वसर देक तुल अभियोगगत इलाक सपुरागत युतुबपाई जनाधिपति वरया मेहिदी प्रकाश कर सिटिए कोविड-19 वायरस से बलपैम हेतुवेन रेकिया अहिंबिबू लक्ष हतरकट नवत रेकिया लबादीम आंडुवे वगकीम बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा ए बोरेल प्रदेश पवति जनहमुवकट एक्वेमिन විපක්ෂයේ කාර්යභාරය ශක්තිමත් ඉෂ්ට කරමින් ඉන් පිටතදී ජනතා හඬ නියෝජනය කරමින් කරන්ට පුළුවන් සුළු හෝ ජනතා සේවාව නොපැකිලිව නොපිළිහෙලාම ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටිනවායි කියන එක මම මේ අවස්ථාවේ තාමත් සතුටින් මේ වගකීම වන්නේ පොහොට්ටුව ජනතාවට ඉදිරිපත් කරපු ඒ පොරොන්දු මාලාව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සඳහා ජනතාව වෙනුවෙන් පෙනී සිටින කටයුතු කිරීමයි අපේ වගකීම නව කාර්මික යුගයකට ගෙන යනවා කියුවා මේ වර්තමාන බලයේ සිටින පොහොට්ටු කණ්ඩායම. කොවිඩ් 19 නිසා අපේ රටේ ලක්ෂ 4කට රැකියා අහිමි වෙලා තියෙනවා. පොහොට්ටු රජයේ වගකීමක් වෙනවා ආදායම් මාර්ග අහිමි වුණු ඒ ලක්ෂ 4කටම රැකියා ලබා දීම කුහක නොවන විපක්ෂයක් හැටියට හොඳ ක්‍රියාදාමයන් හැම දෙයකටම අපි අපේ සහයෝගය ලබනවා. ඒ වගේම වැරදි වැඩ සිදු වෙනකොට බියකින් සැකයකින් තොරව පොදු ජනතාවත් සමග මහපාරේ මහ පොළවේ හිටගන්නට සමග ජන බලවේගයේ විපක්ෂය ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කුරුණෑකල පිහිටි බෝනික බාහු රජ සමයට අයත් බවට සැලකින පෞරාණික රාජසභා ගොඩනැගිල්ල කඩයිවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑකල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු පොස් දෙනෙකු අතරංකුට කණ්ඩායම දන්වමින් නිකුත් කර තිබෙන වරින්දු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභිරචන අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා පසුගිය මහමැතිවරණ සමය තුලදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපේ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල කඩ බිඳදම හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඍජු ලෙස එල්ල වී තිබුණේ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසකටයි. මෙය අති පෞරාණික වටිනා ගොඩනැගිල්ලක් බව ප්‍රකාශ කරමින් දේශපාලචින් සමාජ කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ඊට එරෙහිව විරෝධතාද පවත්වමින් ප්‍රකාශ කළේ මීට සම්බන්ධ පුද්ගලින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. नगराधिपति तुषार संजीव विधारण महतु पस्तुगे नगराधिपति तुषार संजीव विधारण महता विभाग नियोग
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නවස් මහතා විවෘතාධිකරණයේ සඳහන් කර සිටියේ මෙම පිටසම් කරුවන්ට එල්ල කර තිබෙන චෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 සහ 118 එක වගන්ති ප්‍රකාරව වරින්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පැවරිය තිබෙන වරදක් බවයි. එසේ තිබියදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් වරින්තු නිකුත් කළේ ඇයිද යන ප්‍රශ්නය අධිකරණයේ හමුවේ මතුවී තිබෙන බවත් ඒ පිළිබඳව සම්පූර්ණ විභාගයක් පැවැත්වීමට සිදුවන බවත් සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නා. යනුව පෙත්සම් විභාග කිරීමට අවසර දෙන බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා එහි වග උත්තර කරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පතිවරයා කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථාන අධිපතිවරයා නීතිපතිවරයා සහ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා යන පාර්ශ්ව වෙත නොතීසින් නිකුත් කරන ලෙසටද නියෝග කළා. ඉන් අනතුරුව නැවත මෙම පෙත්සම සැප්තැම්බර් මාස 14 වනදා කැඳවන ලෙසටයි නියෝග කරනු ලැබුවේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රංජන් බ්‍රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ඔහු වරදකරුකුට දඬුවම් පැමිණවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පූර්ණ බලයක් තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ වාචික පිළිතුරු දේශනයේ ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා මේ බව අවධාරණය කර සිටියා. ඕනෑම දේශපාලනඥයෙකුට සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා හිමිකම් සැලසී තිබෙන්නේ පිළිගත් නීතිමය රාමුවක් තුළ පමණක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා නීතියේ රාමු කඩා බිඳගෙන ගොස් හේතුමතේ ඕනෑම කරුණක් ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අවතුලින් නිදහස සලසා දී නොමැති බවත් සඳහන් කර සිටියා. ඉන් අනතුරුව රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ අධිකරණයට අපහාස කිරීමට අදාළ පැමිණිල්ලේ විභාගය අවසන් කරනු අතර මෙම පැමිණිල්ල ඔක්තෝබර් මාස 21 වනදා යලි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩු කටයුත්තට අදාළ වැඩිදුර පැහැදිලි කර ගැනීම සිදු කිරීමට අවශ්‍ය වූහොත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි කියා සිටියේ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ආර්ථික ඍණ වර්ධන වේගයක් බවට පත් වෙලා තියෙනවා. අපිට මේක කරන්න පුළුවන් කියලා ණය අරගෙන මේ රට හිර කරන්න සහ මේ රටේ සම්පත්තික චීනය වගේ රටවල් වලට පවරා දීමේ ව්‍යාපෘතියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි කාලය තුළ ලංකාවේ සමාජ ආර්ථික බදනමේ ශක්තිමත් වෙනසක් සිදු කරන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සූදානම් වෙලා ඉන්නවා. වසර 5ක නිහඬතාවයකින් පසු මේ රටේ සංවර්ධන ගමන අපි ආරම්භ කරනවා. 19 වෙනි සංශෝධනයේ වෙනුවට ගේන 20 වෙනි සංශෝධනයේ හරහා වෙනස් වෙන්නේ 19 වෙනි සංශෝධනයේ විතරයි. 13 වෙනි සංශෝධනයේ වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. අරාජික තත්ත්වයේ වෙනුවට ශක්තිමත් පාලනයකට අවශ්‍ය කරන මග පාදනයක විනා 13 වෙනි සංශෝධනයේ ගුණාත්මක පෙරපාසල් පද්ධතියක් නිර්මාණය කිරීමටත් ඒ වගේම මේ පෙරපාසල තුල දැනුමෙන් කුසලතාවෙන් හොඳ ආකල්පවලින් පිරිච්ච දරු පිරිසක් නිර්මාණය කරන්නටත් පෙරපාසල් ගුරුවරයා ශක්තිමත් කරන වැඩපිළිවෙල ආදිපෙත්තුමාගේ අදහසක් අනුව උපදෙස් අනුව අපට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන එද්දී මේ රටට විපක්ෂයටත් හොඳ අවකාශයක් දෙනවා. ඔවුන්ගේ අදහස් අපිට ඉදිරිපත් කරන්න. හැබැයි විපක්ෂය උත්සාහ කරනවා නම් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ට දෙන අවකාශය අවභාවිතා කරන්න අපිට සිදු වෙයි. මේ රටේ ජනතාව දෙවරක් ලබා දීපු ජනවරමට අනුව ජනතාව තුලින් පමණක්ම අදහස් විමසලා ඒ අවශ්‍ය සංශෝධන කරන්න. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන් මාතර ප්‍රාදේශීය ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය විසින් රචනා කරන ලද නිල් නදී දියණිය කෘතිය දොරට වැඩීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්ුණා. වැල්ලවාය තනමල්විල ප්‍රධාන මාර්ගයේ තනමල්විල නෙළුවයාය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂටපත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හසලක ගාමිණී රණවිරුවාගේ 29 වන ගුණසෙවරුම් උත්සවය අලිමංකඩ හසලක ගාමිණී පිරිරුව අභියසදී පසුගියදා පැවැත්වුණා. ඒ කිරිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් KNS කොටුවේකුඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මෙම හෙට උදැසන 6ට දවස් තුනසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.seethanews.lk අපගේ වෙබ් පිටුවට ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.